නනාධිපත්තුමා විදේශ සංචාරයනම කරලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා අද ජාති අමතනවා විශේෂයෙන් දැ මම අදූ දේනකොට මේ අපේ සමහරය කතා කරලා ඒවගේ මැසෙයි කරලා වැක්සප්පලින් එමයි වනවා ජනාධිපත්තුමයි කතාාව දැන් එයාල ලියනෝම ජනධපත්තුම අද හැඳද වඩ වෙලා කියනදේ බෝ ජනතාව දන්නවා තමයි සමාර්ර විස්වාද කරන අදැක් කියයි මම්බාර ගත ගිනි ගමනින්ති බරටක් මම්බාගතය විදුලිය ැතිරටක් බාරේ පෙට ගෑස් නැති රටක් මම බාරගත්තේ රටක් නෙවෙෙයි එනිසා දැන් අපි මේක හොඳ තැනකට ගෙනමින් තියෙනවා අපට දැන් මේ අමාරුයි ගතක කරපු කාලය අමාරුම තැන ඉස්සර හට තවත් අමාරු වෙයි ඉට මත් ජපාන නිරගිය දැන් ජපාන කට්ටිය අපට උදව් කරන ලෑස් සදානන් එනිසා අපට මේ රට මේ යතා තත්තර ගන්න පුළුවන් මෙන්න මේ වගේ කතා ටිකක් කියයි කියලා මහජනතාව දැනටමත් ජනාධිපත්තුමාගේ කතාවගෙන දන්න. හැබයි අපට කියන්න තියන්නේ දැන් ජනාධිපත්තුමා මේ යන්නන්නේ එන් පුරුදු පාරමයි. මට මතක් වෙනවා රවි රොයිස්ටගේ ගීතයක් මඟතු උදේහෙනකොට ඇහුුණ පුරුදු පාර ම අදත් යනවා ඒත් වෙන ගමනක් පොතේ හුඟක් අය මගේ පස්සෙන් එෙනවා තනිව ආගිය මගේ. හරියටම මේක අපේ ජනාධිපතුමට හරි. එතුමා තනියමගිය මගයේ දැන් යන්න එතුමා පස්සෙන් සෑහැෙන පිරිසක්කිඉන්න හැබ මේ ඔක්කොම යන්නන්නේ අ පුරුදු පාරම තමයි. ඇ ජනාධපත්තුම අදරත් විශවාත කරන්න දැ අපේ රට සම්පෝර්ණයම විනාස වනේ. හිරවනේ නයඋගුලක. ත නය උගලක හිරවෙච්චි රටක්. නැවතත් නයගනිමින්ම ගොඩ ධරන්න පුළුවන් කෙලා හිතනවාොන එක හීනයක්මයි සැබෑවක්වෙන්නේ නෑ. එතකොට ඒවගේ දැන් ජාධපත්ම අදක් කියයි ජපානෙ එකඟ වුනා නයි ප්‍රතිවෝගත කිරීම. දැනට රජය සතුවතියන එකම විකල්ප විසඳම හැටියට තමයි. ලිේන්තුවවිදී තින් පිටද දත් කියන්න නයි ප්‍රතිවහෝගත කිරීම. හැබයි අපි දකින්නේ නයි ප්‍රතිවෝහගත කළත් ඒක විසඳමක්වෙයි ඊළඟ ජනාධිපතිවරණය වෙනකං ඇදගන්න යම් කිසි සානයක් ලැවෙයි. හැබැයි නයි ප්‍රතිවෝහගත කිරීමෙන් පස්සෙත් ය කිසියම් කාලසීමාවක් පරක්වු වෙලා හරි නයි අපපහෝ ගෙවන්න වෙනවා. ඒකට එකතුවෙන පොලි ගෙවන්න වෙනවා. ඉතර විශාල් ලසෙන් නය කපාහරින්න එයාලා එකඟ වෙන්නේ නෑ. ැ ඉස්සරලා මේ ප්‍රතිෝගත කිරීම ඔටික කරන්නත් අපේ දේශයනයි ප්‍රතියෝගත කලලා එන්න කියලා දැනටමත් කියල තියෙන්. එතට දේශයනනායි ප්‍රතිවගත කිරීමේදී ඇතිවන බලපෑ මංහිතන අපි මේ මධ්‍යමල ඕන තරන් කියලා දෙනවා. එයින්සමයනයි ප්‍රතිවෝගත කිරීමෙන් පමණක්. මේ ආර්ථකය ගොඩදාන්න පුළුවන්න්නන් පුළුවන් කියලා හිතනවාන යම් කෙනෙක් ඒ හීනයක්ම එක කිසිදහක්ක වෙන්නේ නෑ. ඒක යම් කිසි තාව කලි විසුඳවාක්. ද ජනාධපතුම බලාපොරොත් වෙන්නේ. අයත් ප්‍රතිවෝග ගත කරගන නයිටිකක් කල්ඩාගනපහුගවන එක. ඉලඩ බිලියන තුනක් ධාතන්ත්‍ර මූල අර්මුදල්ලනුත් අරං. තවත් බිලියන හතක් වෙනත් පැතිවොලනුත් අරං. මේක ආර්ථකය ගෙනගන්න ක කියලතම හදැන්. දේ අපේ එතුමාගේ පහුගේ අන්්ඩුවෙත් බිලියන දොළ මාරක්නයට ගත් හම්බඳදුුරායක කුල බිලියනෙ එකයි දත්ම තුනක් ලැබුණ හැයි නයිබේරුුව බිලියන හතරයි. දෙැ අපේ දැ අපේ දැනුම අවබෝධය හැට නං. නය උගොලක හිරවෙලා ඉන්න අපිට. ආයත් නයා අරම්ම මේ ප්‍රශ්ේ න්න බෑ අය නයගත්තට කමක් නෑ මෙට මේ වගේ දේවල්ුවට. එතමයි එක්කෝ රිජුවම ය අඩුපොලියකට නය අරගෙන වැඩිපොලි සහිත නයක් ආ පහු ෙවුණු. එක තාර්කිිකයි එක හොඳයි. එමන ඇත්තම් අපි විදේශනයක් අරග අපි අපනයන ප්‍රවර්ධනය ක හැකි ව්‍යාපෘතියක යෝදනවා ඒ එකත් අපට පිළිගත හැකි. එමන ත්තම් අපි විදේශනයක් අරගන ආනයන, ආදේශන නැතන් ආනයන වියද අඩු කරනව ව්‍යපතිිකරයෝ දන උදාහරනැකින් අපින විදශනය අරන් තෙල් පිරිපාදුවක්හදනක සම්පූර්ණය අනමතක හැකි. හැබැයි අපි විදේශනය අරගෙන මේ බිලියන දයත් අරගෙන කරන්නේ පරිභෝජනය නම් අපිට මීටත් වඩා අන්ත අසරන තත්ත්ෙකට පත්වෙල තවුරුදුක තුනක් ැනකොට අය මීටත් වඩා බරපතල අර්බුධකාරිතත්වයක් ඇති වෙන්න පුළුවන්. එනිසා අපි රජයට අවධාරණය කරනවා මේ යන්නේ පුරුදු පාරිමයි, හැයි අර පුරුදු පාරම දත්්‍යයනවා ඒත්වෙන ගමනක් පති හුඟක් අය මගේ පස්සෙන්ගෙනවා අනිවාගේ මගේ කියයා කට්ටිය පසෙන් ආවට ඒ ගීතය කියන්නේ යන්නේ කනත්තටන. එතර ඇත්තටම අප රටත් මේ යන්නේ කනත්තට කියෙන ද තමයි අපේ නතියන්නේ එනිසා රජයට අපි අවධාරණය කරන මේ ආර්ථික පිළිුවවෙත මේ ගත යුතු ආර්ථික ප්‍රශංස් කරන ෙවේ ගන්නේ. අමාරෝණත් අපට ප්‍රශංස් කරන හරියට ක්‍රියාත්ම කරන ගත්තොත් ආර්ථිකය. ටකාලන යම් යම් විඳුහ ගන්න පුළුවන්වේ විසඳුන් කෙ වෙතත් දවාගන්න යම් කාලයක් හැබැයි යම් අවුද්ක තුනක් කර ොඩක් මටත් වවැඩ බරපත අර්බුදයකට නවා. ඊළඟට මම පොඩක් ැමති කියන්න මේදවස්සල ලොකු කතා බාක ගිය සමස්තරටම මේකින් යටටවෙලා ගියගත් තියක්ති නයි. තමයි නතාසා ඉදුරුසූරිය කියන කාන්තාවත් ජැරෙන් ප්‍රනාන්දු කියන පුද්ගලයක් සම්බන්ධින් ව කතාව. අපි බෞද්ධය හැටියට බෞද්ධාගමට ඒවගේ බෞද්ධාගම හා බැඳුරුන් සංස්කෘතිකංගවලට අපේ බුදුදහමට නිකරු කරන කිසි දෙයක් අප ඉවතන්නේ නෑ අපි අපේ දැඩි විරෝධේ පානොවිතරක් නෙමේ රජයට බල කරලාකී නො මේකෙ වැලගිය මුලගියතැන් හොයලා මේකට සබන්ධ වෙච්චාය හයලා හමත් අඩුටා නීති අනිවාරෙන් ක්‍රියාත්ම කළ යුතුයි මේ මොකද ඇත්තරම මේ ඔක්කොම නිකං ඉබේ ඔය හිතිලා කාන්තාවක් ඇවිල්ලා ළමයිටිකක් ඉස්සරහ නිකන් කතා කලා නෙමේ මෙවා ඉතාමත් සැලසුන් සහගතව කරන්න එනිසා මේ සැලසුන් සහගතව බුදු්දහමට නිකාදන වෙනත් ආගම්වලටත් නිකා දෙෙන මට්ට මේ ක්‍රියාකාරකන් සමෝහයක් අපි ඕග සමහර තැංවල අරගල භූමි පවක දකල තියනවා. එනිසා මේම පොහෝම සැලසුන් සසාගතව කෙරෙන්නේ මේවටෆන් කරන මේට ඕන තරන් සම්විධාන තියන ඕන රටවට රටවල්ති නො දැන් අපිට විදේශරටකටයන්න විසයකක් කදාගන හරියවාරුයි. හැබැයි මේ නතාශට අද මේ ප්‍රකාශකරව අද පොඩ්ක් මේක පත්වවෙල ගිය හෙටවදේට විදේශගත වෙන්න පුුව. මේ ඔක්කෝම සලසාගත කරන දේවල්. ඒ නිසා මේක වැලග මුලග තැන් හොයලා මේකට සබන්ධ සියලු දෙෙන අත්තඩ ගොටරම්. රටේ ආගමික සංහින්දියාව. ඇති කිරීමට රජයේ වහාම ක්‍රියාත්මක විය යුතුයි කියන පනිිවිටයත් අපි රජයට මේ අවස්ථාවේ දෙන්න කැමති. හැබැ ඒ අතර මේ නතාශ ඉදිරිසූරී කතාවෙන් හා ජෙරන් ප්‍රාන්දුක කතාවෙන් රටේ ත අනිකුදජාතික ප්‍රස්්ටික නික යටට ගහෙන ස්වභාවයක් පේන තියෙන. දර එක්ස්්‍රස් පල් නකාවට නඩු පවරනෝ ක කියලා පාර්ලිමිේතු අන්තිම දවසේ, අවරුද්ධ කරත් වඩා කාලයක්ගවල අන්තිම දවසදි නඩුපවරනවා කියලෙ එකක්කල ඒ නඩුව පිගත්තිනෑ කියලා තොරතුරති න ඒ අඩු ප්‍රතිීක්ෂේපුුණනා කියලා තොරතුරුතියනෝ දැම්මකද කරන්න කියෙළ මේ ගැර දැම වචනයක්ත් කතානෑ. ඒ වගේ මේ රටේ තියනෙන දැවන්තට ප්‍රශ් ගර නවත්තියනවා. ඒ ප්‍රශ්ධවල අවධානය මේ කෙරෙහි උමුකරමින් සමහරයට මේකම හාරහාර ඉන්න ගතියත්. දෙැඟට පේන තියෙනවා. එනිසා මේ නතාශා ඉදිරිසූරයක ජැනන් ප්‍රාන්ධගිත් ඒ හා සම්බන්ධනික්කායටත් වහ වහා කරුණු හයලා දඩුවන් දීලා මේ ආගමික සංහින්දයා ඇති කරන්න. එක කල යුතුමයි. හැබ ඒ අතරේ මේ රටේ තියන ක්ස්පස්පල් වගේ ප්‍රශ්න යටගහලා මේකට අන්ඩ නොදී ඒ මතු කරලානන් රට ලැබෙන්ඩ තියන ඒ විදේශවනීම ප්‍රමාණය වන්දිී මුදල ලබාගැනීම සඳහ අනිවාර්ම රජක්‍රයක් කල යතුයි. ඇරි වෙලාවත් මේ අන්දිිපුඳල නොලබුණොත් එක සම්පූර්ණම රජය වගකීම රජයේ වගකීම බරගන්න ඕන මෙහෙ අපි බිලියන දෙකයි දස මනමයක් හොයහෝේ දගලෙනවා මුළු රටම දැන් අපට සාමාන්‍යෙන් ජපානය චීනය ඉන්දියාවගේ රටවල් ස්වාධීනව නෛදුුණු රටවල්. ස්වාදීනමට නයිතු රටව දෙද දස් විසිික අවුරුත් ඉන්දයාාවට නොල බිියන හතරක දසන්න අය දුන්න. තර හිතවත්කම්. එනිසා රටවල්ලික් අපේ සම්බි සබන්ධ තිබුණන හැබයි දැන් මේ රජයේ මේ අයෙමෙ වැඩ සටහන ඇතුළේ චීනය ඉන්දියාව ජපානකල අපට ස්වාධීන වනය දුන්න රටවලුත් අයෙම වැඩ සටහනම ගැට ගැහවා. එනිසා දැන් ඇතනම අයෙමෆලින්තොරෝ වෙන විකල්පයක් ඇත්තේම නැතිමටමට ආවා. එනිසා මෙන්න මේ තත්ත්වය ගැන සැලකිලිමත් වෙලා මේ තෝරබීරගෙන රජයම් වැඩිලක් දදිියුතු නැතම් අපි නොටවඩ අමාරුව යටටනවා. ත ඒක එනිසා අපි කෙටියෙන් ඒක කියන්නේ මේ නතාශයිති රොස රා ජරනන් ප්‍රනාන්දු මේ වගේ අයට හොයල දඩුවන් දෙෙන් අනිවාරම කළ යුතුයි ඒවගේම ආගමික සංහින්දියාව ඇති කළ යුතුයි යම් ආගමික බේදයක් ඇතිවෙන විදිහේ. යම් කටයවුත්තක් මේලා කිීනව අපි බොහොම අමාරුවන්ඉන්න ආර්ථක බඳ වැඇලතියෙන්නේ ඒ අතරේ ආගමික බේද ඇතිවනත් රට තුළ හෝ වෙනබේදයක් ඇතුවනත් එක රට දරාගන්න බෑ එනිිසා මේ අය මෙතැනිින්ම නවත්තන්න ඕන ඒ වෙනුවෙන් ක්‍රියත්මක වඩ හැබැයි අරවගේ ජාතික ප්‍රශ්න යටගහන්න මේ පාවිච්චි කරන්න එපා කියන පණුවිඩේ අපි රජයට ලබා දෙනවා. ඉලන්න මට යම් දෙයක් කියන්න අත්‍යවශ්‍යයි මේ අධ්‍යාපනය ගැන විශේෂෙන් දැන්ඇත්තරම මං හිතනවා ප්‍රමාණවත් තරම් අවධන යමුන්නෑ කිය ැ අධ්‍යාපරට අධ්‍යාපනය සම්පූර්ණය බිඳ වැටලදී. එතර ඒ බිඳවැටන අධ්‍යාපනය ගැන කතාාවෙනවා මගේ තන්න මාධ්‍ය හමෝල පවාව ඉතාමත් අඩුයි අපි කේද නීය තත්ත්වයක් තමයි සාමාන්‍යය ලංකාවේ සාමා්‍ය පෙළ විභාගේ ලියලා උසස් පෙළ විභාගේ ලියන්න්න සාමාන්‍ය තත්ත්ව යටතෙත් මාස විසි අතක් යන. ඒලමට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන්න්න මාස තිස් දෙකක්ව වගේ කාලයක් යනවා සාමාන්‍ය පෙ විාහ ලිපපු දවසීද. ත ඒ සාමාන්‍යතත්වය දැන්ක වැඩි කියලා අපිත්‍යම්යම් තැන්වල දායක වෙලා මේක අඩු කළ යුතුය ඒනිසා අඩුගානය සාමාන්‍ය පිළි බාගේ ලියලා ස විසි හතරක් තුළදිවත් අවමුවහෙෙන් නැත අඩුගාන මාස විසි හතක් තුදිවත් උසත් පෙල ප්‍රතිඵල ලැබෙන තැත්තර මේ ගෙන යුතුයි කියලා වැඩසහනුත්හදල සැලසුත්හදල ක්‍රියාප කරන උත්ක්ලා හැයි දැන් ගන්න සම්පූර්ම මේක අනි පත් කොවිවලින් අපි දන්න අධ්‍යාපන නිර්වාාධාව වඋනා පාසැල් හොන එක හරි. හැබැයි ඒ කොවිD් දැන් වියසනවරවෙලා රට යතාතත්තර පත් කරල සෑහෙන කාලයක් ගිහින්. අරගලකාට අරග කලරම දැන් අවුරුද්ක කාලයක් ගිහි. හැබැයි අධ්‍යාපනය අතතර පත් කරන්නට කිසිදු සැස්මක් වැඩ පිරිලා ක්‍රියත්ම කිරීමටන හැවුණ. අවමවාසෙන් ුසත් පෙල ප්‍රපලටික උත්තරපත්තරටක බලන්න. දැන් පිළිතුරපත් ඇගීම සාමාන්‍යෙන් වෙනදා උසස් පෙළ විභාගේ යන අත්තරම ිරපත් ඇගේම අධීරතුනත් වන ධීරතුනේ දෙක් විභාග අතර තුරදදිම වරන. තුන්වෙනි අදීර විතරයි විභාගෙන් පස්සෙ කරන්නේ හැබ මෙවර පෙබවරෝවාරි මාස උසත් පළ විභාග තිබුණ. අගෝස්තු මාසෙලියන්න්න තිබක ත්‍රමාහස හයක් විතර පහුලා විාග තිබුණ. එතනම පෙලිරප ර බැරන විද්‍ය අජාරුගේ ප්‍රස තිබන මන ප්‍රස තිබුණ උනත්. රජ දැග යුතු ටි කළලමනා කරන කරන්න දැන් ජනාජපත්තුමාගේ විශද්‍යලචරු සසාකච්චාවක්කිල්ලවා අපේ එන්න ලෑස් හැබ සාකච්චවත්ද. ඒ සාකච්චවදන්න දවහස් කියයක් ගියද. ඒකන ජාජපත්තුම ඇතුළු ඒ ඉහලාට ඇතර න්දන්න ඇමති තුමාම ව සාධාරනත් සහෙක් දන්න හැබයි ජනජපත්ය ඇතුළු පිරිස මේක ඉතරම් සැලකිල්ලට ගන්න බවක් අපට පේන්නේ නෑ. ඒන් ස දැන් උසත් පෙලු විභාග තිබ පෙබරවාරි මස හරිනන් සාමාරින් මේ වෙනකොට පිළිතුරුපත් ඇගේම් කරලා ඔක්කොම කරලා ප්‍රතිපලත් ලැබන්ද තර කාලයක් හැබැයි දැම් පිරුපත් ඇැගේීමටන්ගත්තේ යන්තන් දැම්වෙනකොට කරන යන හැබයි ඒ මංතැනගිය පෙරේද වගේ දවසක. කුරුණගල ඇග මධ්‍යස්ථ ගණනාවක ගුරුරු ආයත් මේ ඇගයිම් කරමින් ඉඳලා ඒ ඇගේම් කටුණලින් නැත්තුවා හේතුව අතිි කාරම් දල ගවන්න බැරි. එකැන මේ රජයට සැලස් මක් නෑයකෙන් කිතා පැහැදිරී. මම අවුරුදු විස එකක්. සස් පෙල පිර පත් ඇගේයි න්ඩලේ ප්‍රධාන පීක්ෂකර කැර නලතිෙන.ඒ හවරදම පිළිතුරපත් ඇගේ ආරම් කල දින පහ ගත වෙදදි ගරුට අතිකරම් මුදක් ගේවන හතුවේ ගරුවරු තමගේ සාමාණන් රජකාර ස්ථනයට නෙමේ යන්නේ ඊට වනට දුර බැහර තැනකටවිල්ල තමයි ඇගේයිම් කටුත්තු යෙදන්න.ඒවගේ මෙයාලට උදේ පාන්දර කෑම හදාගනන්න බෑ සමහරු කෑම ගන්න කඩින්. එනිසාම ඇගයිම් කටයුතු කරගය අද අයාලට වන්නද නැති වියදක්ය. මේ ආර්ථකකාරර්ුදේතයේද ජීවනවදම හසල්තුටනැගතේදඒ අආර්බද ඉටත්වල මෙවර වැඩි. ඒනිසා රජ කොමට මුදල් විකර අත්තිිකරම් දල දෙන්න හැබැයි මේ අතිිකාරම් මුදල වෙලාවට දීගන්න ැවුුණ. දැන් අර ඇගේයිම් කටයුතුලින් අන් වනේ බහෝගරුවරු ඇගයිම් කටතු අආසාන වේගනයන කළුත් මේ අත්ිකාරම්මුදල දෙන්න බැරව.දැන්ගිය සරේ ඇගේම් කටයතුලට ගෙවේතු මුදල් ගෙවන්ඩ අත්ති විශාල කාලයක් ගත්තා ඒනිසාම ගුරු බොහද දෙනෙක් මේර ඇගේයිම් කටිතුට අයිතුම් කලන්න. එනිසා මේවා කිසි සැලස්ම කටියන්නෑ. ඒ නිසාම දැන් රටේ අධ්‍යාපනය බිඳ වැටල මේ වෙන කොට සාමාන්‍ය පෙලලියෙන් ළමයි බොහෝවාය උසස්පෙල් පාට්මල හදරන්න නෑ. ඉවයින් ඇත්තුලතින් උසස්පෙල පාට පන්තිවට ඇතුළත්වනු බොෝවාය අතරමග ්‍යතාාරෙනවා. හැම දෙනාම දැන් උත්සාහ කරන එකෝ ජපන් භාෂාපාට්මමාලාවක් නැත්තන් කොරියෙන් බා පාටමලවක් හදරල කෝමාර් මේ රටක් නික්මලයන්. ඒ විකල්පේ තියන අද සීියකගෙන් ඇහුවත් ළමයි. ඒ ළමයි සීටම බලාපොරොත්තුවක් නෑ. අද සාමාන පිළිබාගේ දැ අවුද සාමාන පිළිාගේ ගිය දෙසැම්බරලියන්න තිබ්බෙක සාමාන්‍ය පිළිභාගේ දැන් තම දැම් මේ යන්නේ. ඇතරම උසත් පෙළ මෙවර විභාගගේ තාම දිනයක්වත් නෑ. ඒ දිනේවත් කියගන්න බැදිනේ කලින් කියල ොක්ටතෝබර් කියලා හැබ ඔක්තෝව ගතියන්න බෑ එකස්තර. ඒනිසා මේවත් කිසි සැලස්මකට යන්නන්නේ නෑ. ඒනිසා ළමයි අධ්‍යාපනය අතඇරල මේ අධ්‍යාපනය අදාාලවීම තුළින් අධ්‍යාපනය බිඳවැටීම තුළින් රටටවන හානිය. මේ දක්වා ආර්ථිකට ඇති විච්ච ආර්ථික හනිටත් වඩ බරපතල වෙනවා. මේක කිසිගෙනෙක් ඇගීමට ලක් කරන්න. එසා මේක මංහිතන ජනාධිපතවරගේ අවදානට ලක් වෙලන ඉඳලා හිටල ගැෙලට්ටිගෙනල සාකච්චක් කරලා විසරයානො හැබැයි. ක්ෂන් පලන්්ෙක් නෑ කිසි වැට පෙලක් නෑ පෝ පොඩ්ඩ මෙ හට විභාගේ අරගෙන කලටවෙලාට විභාගතියලා නියම ප්‍රතිඵලදීලා ලමට බලාපොරොත්තුවක් ඇති කරලා විශද්‍යාල පදධති අත්තර පත් කරල. දැ පහගේ ඉරිදාත්ත් බොහ ප්‍රතිදධ පත් පත් සියල්ලිකම තිබ විසිද්‍යාල ල අආචරමහාචරු අත් විශාල පරිසක්මකොටනෑ. ඒ රටදාලයන එවා විශවිද්‍යාල පද තිබඳ වැට ලඟයි. එසා පහලසිට හලට ප්‍රාථමික පන්තියන්දලා. විශ්විද්‍යාලි දක්වාම අධ්‍යාපනයේ දැවන්ත බිඳ වැටීමක් දැ එෙනකොට තියෙනවා. ඒක වේගේ තව තවත් වැඩි වෙනවා මිසක් මේකට විසඳුන් ලැබිලනෑ. එනිසා අපි රජයට දැදිල සවධාරණය කරනවා. මේ අධ්‍යාපනයේ බිඳ වැටීම දැනටපට පේන ආර්ථිකර්බුද්දියට වට බරපතලයි. එනිසා මේකේ දැවන්ත සමාජර්බෝධයක් හැදෙන අනාගත දවස අපි දරු කිසිදු රැකියාවකට සුදුසු නොවන ජනගහනයක් බට පරිවර්තනවෙ ඉට තියෙනවා එනිසා මේකට වහා වහා අධ්‍යප නමාත්‍ය සධ්‍යාප නමාත්‍යස ජපතිරෙන් පටන්ගරන්න රජ මේක වහා අනි සියලු දේවල්ලට වඩා ප්‍රමුඛතාවයක් දීලා මේ අධ්‍යාපනයේ බිඳවැටීම කඩාාව වැටීම නැවැත්තය තුයි කියන එක අපි මේ අවස්ථාව අවධාරණය කරන්න කැමති. ඊළඟට පංකිතන්නේ දැන් මේ දවස්තල කතාවෙනවා විකාශන අධිකාරි පනත. ැ රජේ ඇතනම මේ වෙනකොට කරගෙන නවා. යි ප්‍රතිවගත කරලා එඒ කරලා ඊළඟ ජනාධිපති වරණය දක්වා රට ඇදගෙන යන ක්‍රමවේදය හදාගනිමින් ඉන්න. ඒවගේම තමන්ගේ ක්‍රියාදාමට යම්කිති බාධාවක් එල්ලවෙන්නේ කොහෙන්ද ඒ බාධාවට විසඳමෝහ වෙනවා අනමේ යම් බාධාවක් ක්‍රියාමාර්ගයක් කෙල්ලවෙනවානක් එල්ල වෙන්නේ යම්කිසි යද උදාහනය කර පහුගිය සතියේ මහජනඋපයගතා කොමිසම මේ සභාපති ජනකරත්නයග වත් කලා. ඒදරයි ජනකරත්නයක මොහත්ම ඉවත් කරන්න තුමක් කියපු කරු වගේ ඇ. ඒ කරුණු ඇත්තද නැත්තත කියලා පැහැදිි කරන්න ධරන ප්‍රයත්නය වෙනුට එතමයික. නිසයි බාධකී වරයි හැබයි අර ප්‍රස්මට විිසඳම හොයන්ඩිනෑ. එතර ඒ වගේ මෙතන විකාශන අධිකාරී පනතගේන්නේ දැ මාධ්‍යහරහා මේ රජයේ ක්‍රියාදාම හෙළිදරව් වෙන. ඒ මාධ්‍ය හරහම එක හරිදරව වෙනකොට රජය සරකනව එක බාධාවක්. රජයේ අප්‍රසාධයට ලක්වන රජයේ අපකීර්තිි ලක්ව වන රජයේ ක්‍රඩිබිලිටක අඩුවෙන පිස්්වාසවන්තපගේ අඩුවෙන තොරොතුරු සමාජගත වයි කියලා බය. එනසා රජයට රිජුව පාලනය ක රහැකි නිලධාරය ඉම් පිරි සක්දාගෙන අධිකාරයක්හදලා මේ හරහා මාධ්‍ය දැවන්ත මර්ධනයකට ලක් කරලා. තමන්ගේ තමන්ට වාසිදදාය පරිසය කොටනා ගැනීම උත්සාහක නිරතන ව පට පේනු. දැ අපි දන්නවා මේ වෙන කොට. රජී ගුවම්දුලිසේවා සියල්ලම සම්පූර්ණ අලාබයි දැනට පවත්වගෙනයන්න බෑ. ජාතික රූපවාහිනී වැටුප ගෙවාගන්න බැරිතත්වට පත්වෙල තියන්නේ. මේ නිසා මාධ්‍ය ශේත්‍රයේ ඔබතු මල දන්නවා මාධ්‍ය සෞර දෙහැටට මේ ප්‍රධාන අහිතර වැටුප ගෙවාගන්න බැරිතත්වයක් තියෙනවා. යන්තම් අංහිතන්නේ අලුත්ේ වි්‍යාරු විසිදධල හිටපුනිරධාරියකුත් ගීන්. ලේක කවසා අතන යම් තැකට පොඩ අලා බෝලිම් පොඩ්ඩ අයිං කරලා ගැල්ලා තියෙනවා රජ්‍ය මාධ්‍ය ඇතනයක් හෙට දැනට ඒ. නිලධාරගේ දක්ෂතාවයක් හැටටේ අප හඳුනාා දෙනෙන ඒ රෙන්න්න හැබැ අනික් රජ්‍යමාධ්‍යායතන ඔක්කොමගේ දැවන්ත අර්බදයක ලක්් කල තිෙන්නේ මේ ර අඩු අවමෝසෙන් පුද්ගලිකාන්සේ තමංගමා මෙම කරගන යද්දී. අපි දකිනවා හැබැයි මාධ්‍යවලින් අසත්‍ය අශෝබන යම්දේවල් විකාශය වනගේක වැරදි සහර මාධ්‍යවලින් එහෙම කරන. විශේෂයෙන් සමාජාලවලින් හම කරන මේවා නි්‍යමණ ක යුතු ඒක කිසි ගැටලුවක්න මාධ්‍ය රටේ හපතට මහජනතාවගේ හපතට මහජනතාවගේ තොරතුරු දෙැන ගැනීම අයිතියට ගරු කරලා රටේ මාධ්‍ය දනත්මකො හැසිරවීම රජක් විසිං කළ තුයි අපිෆිගන්නවා හැබයි මේ හැරසෙනකට නෙවෙයි මේ මාධ්‍ය විකාශන අධිකාරි පනතා රහා. රජයට තියෙන යම්ම් අප්‍රසාධය මෙ වලක්වල මාධ්‍ය මර්ධනය කරලා මමාධත්‍යවාරණයක් කරලා රජේ මාධ්‍ය විතරක් රජටන විදි රස්තුරගන්න පුළන් වාවරනයක් කදන්නයි හදන්නේ. ඒනිසා අපි මේ මා විකාශණ අධිකාරි පනතරත් දැන්මේ තියන පනතම මෙලෙසින් ගෙනවත් අපි විරුද්ධයකට එනිසා විකාශණ අධිකාරරි පනත කමක්නෑ ගෙනාවට හැබැයි මාධ්‍ය තියන සැබෑ ගැටලුටික හඳුගෙන ගැටලුටි විසඳගන්. අද මාධ්‍යවදීන් පවයින්නේ පුදුම ආකාර අර්බදක එලට ජවතති පපුළල ගැටලු යන තම රැකාව කරග ය ආකාරප පිම ගැටලතින. නිසා පරාජ්‍යමාධ්‍ය ආහිතන නිසි තැනට ගැල්ලා. ඒවා සක්්‍රීජතත්තයට ගන්න. ඒවා අම්කිසිේ අඩුගාන පඩියගේවාගන්න පුළුවන් මටමට ගේෙන් වැඩපිළලක් යදනවා වවිනුවට මේ මාධ්‍ය මර්ධනය කරන අනපනත් කියෙන එක වැරදිී කියන පණවිඩාපි රජයට දෙන්න කැමති රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.